ரமிலோ? கம்மல, லங்கட்டு என்ன கம்ம தேக்கினே. முகாத்துவை மகான்னி? மம்மி கவுமம் மானோ. மே பெட்டன் தமையிதேன் விகினேன்னி. அனி, ஹரில் அச்சனாயினி. ரமிலோ, தாமும் தேட்டு கேவித்னே. அத்தே சத்தேனே. உங்கு தாமும் தேட்டு கேவினேத்து? ஏட்டு பாங்கு. கிரிபத்து வகியத்தினோ. மம்பிதாங்க இன்னம். கமலு. கிரிபாட்டி கத்தியனா, காகான். அனே, நேர்ந்தேயாக. ஓயே, ஓயே, ஹேமின், ஹேமின், ஹேமின். பத்துடிக்கா. மாம் உப்பட கியாண்டமாய் இட்டியே. தவல் தவசை கிதிரு நிக்காங்க இன்ன விலே. நடக்கது முக்காக்கரி பிஸ்னசேகாக் கரு. ஓயே, ஓயே, இது வேணோ. கரகர்னோ? பிஸ்னஸ்? ஓ, பிஸ்னஸ் ஏகா? பிஸ்னஸ் கொகே கரான்னது பாம். அதை சோச்சமான்னே. ஐயோ, பாம். பட் இத்தின் கிவோத் முகாக்கரி கிவோட் நே, பே, நே கியனேக. பலாங் உட்டே பாந்தர பகேயிந்தலா. ஹவாச்சினகாம் மேட்டிக்கே கொச்சிர மினிச்சு கேவசினவது கியலா. கொலக்கேந்த டிகாக் கதல துன்னத் கானா கொயாகன்ன புழுவாம். ஹலேதும். பாலவனியாரமா, கதபுட்டியாக் கதாகன்னத். அதே கியக்கரித்து என்டைப்பே? அனே, பிரமினம் மாக்கு அதே சொச்சமாக்னே. சொச்சமாக்னே. கமலு, மே ருப்பியால் பாந்தாத்தியாக. ருப்பியால் பாந்தாக? ஓ, அனே, ருப்பியால் பாந்தாக? மான் காக்குள் கேடினக்காம் ரிதிமாகல் இத்துருகிறகாத்து சல்லி வாக்கியாம். உம்போ ஓகேம் பிஸ்னசைக் பட்டாங்கானே. மட்டும் துக்கின்றினும் பலாங்கின்று பேபாம். அப்பி பொடிக்காலிதாங் இக்கடுகிறு பூண்ணே. அனே, பிரமிலோ, மம்மேக கவதாவ தமதுக்கரான்னே. மம்மேக உம்பட்டா அப்பா உதேனோ அவுந்தே. மே உதவுனா மம் கவதாவ தமதுக்கரான்னே. அமதுக்கரான்னே. ஹரி, ஹரி, ஹரி. உம்பட்டோக்கு தியன் தவசக மாட்ட தீப்பாங்கு. தேன்காகாம். அனே. உன்னை கவலோ, ஒயா பட்டங்கத்து வியாப்பாரே இச்சிச்செல்லாம் கெந்தவியிதுரும் மம்புனோ. அனி, கொச்சரதியாத்து. மீ வியாப்பாரே, திரிவிதிரத்னே ஆசிர்வாதேன் திவுணுவேன் திவுணோடம் பத்தின்டோன். முனாதுய், கொட்டுகொல்? கொட்டுகொல். இக்கொல்லை. உன்ன பலவேனி கேந்தைக் கோப்பே. ரகாய். அம்மை அண்ணம். வெள்ளைக் கப்பும். உன்னது வேலை? கவுமாப் பெல்லும். வலும். நீ வேக்கு உண்டை? இன்னு வந்தேன். அப்பிதான் தெல்லும் கெல்லைகா. தேன்னா. உன்னத் தீனை கேந்தாது? கொட்டுக்கொள். வந்தே, வந்தே.
මුල්ම දවසේ මෙච්චර ලාභයක් ලැබෙයි කියලා කවුද දෙයියනේ හිතුවේ? අපරාතේ කලින්ම පටන් ගන්නතනම් මම මෙතන කඩ කෑල්ලක් දානවා. අරකගෙන් ඉල්ලගත්ත රුපියල් 5000 දැම්ම දෙන්න ඕනේ. ඒක කිව්වෙත් ඉතින් තියෙන වෙලාවක දියන් කියලානේ. අනික මෙච්චර ලාභයක් හම්බ වුණා කියලා නම් වචනයක් හොල්ලන්න හොඳ නෑ. කමලෝ හා හා මිලෝ කොහමද? අද බිස්නස් එකේ පළවෙනි දවස වාසිද? අනේ බම් මොන වාසියක්ද ඉතින්. මාළුකු වාසියක් නෑ. යාන්තම් දවස ෂේප් වුණා. එච්චරයි. හැබැයි පර්මිලෝ මාව මේ තත්ත්වයට ගෙනාවේ උඹ. කැඳ කඩයක් දාන්න කියලා බල කරලා මට මේ තත්ත්වේ උදා කරලා දුන්න උඹට කොළගුණ සලකන එක සලකනවාමයි. කවදා හරි. හරි හරි හරි. මේ ඒක නෙමෙයි. අපි යන් සාලෙට ටේක් අප් කරමු. ඈ බොමු බොමු. එකයිද? එකයි. කමලෝ. කමලෝ. අන්ටි කමලෝ. මේ කමලු පොඩ්ඩක් මේ මංගිට ගිහින් එන්න. රෙදි ගන්න කවුරු හරි ආවොත් පොඩ්ඩක් නවත්ත ගන්නවද? ආ හරි හරි. කරදරයක් තමයි. කැඳේ කමි. හා දෙන්න. මේ ගවම කීයද අක්කේ? අක්කේ මේ ගවම කීයද? දන්නේ නැහැ දන්නේ නැහැ. අයියෝ ගවුම් විකුණන්නේ නැහැ කැඳ විකුණන්නේ නැහැ දෙකක් කරන්න බෑනේ ළමයිනේ. ඔන්න ඔක අතහැරලා මේ කැඳ එකක් බීලා යන්න එන්න. මොන කරදරයක්ද මන් දන්නේ. මේ ගෑණි මට පවරලා ගියා මේවා. මට පුළුවන් මේ දෙක තුනම කරන්න. නෝනා නෝනා මොනවද ඕනේ? කමලෝ ආ ප්‍රමිලෝ මේ කමලෝ මං ආවේ උඹෙන් පොඩි උදව්වක් ඉල්ල ගන්න. මයේ අපොච්චියෝ උඹට නොකරන උදව්වක් තියෙනවයි බං මං ගාව. මේකයි ගිය සතියේම ගවුම් පහක් වගේ තමයි විකුණලා තියෙන්නේ. බිස්නස් නෑ බං. මීටින් මේ සතියේට මහන්ඩ රෙදි ගන්න සල්ලි මදි. මේ මට පුළුවන් නම් උඹ ළඟ තියෙනවා නම් මන් දුන්න රුපියල් 5000 මට දෙනවද? අනේ මයම්මෝ මේ ප්‍රබිලෝ උඹ දීපු රුපියල් 5000න් තමයි මෙච්චර දවසක් මන් රෝල ගහගෙන යන්නේ. අනේ දවසකට රුපියල් 2000කටත් වඩා අඩුවෙන් බම් ලාභයක් කියලා ලැබෙන්නේ. ඉතින් ඒක එකතු කරගෙන යනවා පහුවදාට කැඳ බඩු ටික කියන. අම්ම පල්ල රුපියල නැති වෙනකන් ඉවර වෙනු. අනේ මට හරිම දුකයි. අයියෝ බලහන්කෝ උඹට ඕන වෙලාවට උදව්වක් කරන්න මයි අතේ සෝච්චමක්වත් නැති වෙලා ගියට. හරි හරි මේ අපි මේ යංකෝ ඉස්සරහට මම උඹට හොඳ වෙන් කහට එකක් හදලා දෙන්න. මේ මදන්නමයි වැඩක්. අර දොළුවේ ගෙදර පොඩි හිකේ මේ සම්බාස් කෙනෙක් එක්ක පැල්ලා ගිහිල්ලා. ඔබ දන්නවයි ඒක? යංගෝ යා ටේක් අප්.
හතර දෙක හතලිස් එක හත්සෝ අනි දෙයනේ ලතර යෙදිලා අනේ කමලෝ ඇයි උඹ එහෙම හිතන්නේ නැහැ උඹටත් හරියයි අනේ කමලෝ පුළුවන් හැම වෙලාවෙම මිනිසුන්ට උදව් කරහන් නැති බැරියට උදව් කරහන් කමලෝ උඹට වරදින්නෙත් නැහැ උඹටත් හරියයි මම යනවා දැන් හිට මේක ගන්න මම යන්නම් කමලෝ හොඳේ අනේ සුපත්තේවා තෙරුවන් සරණයි මේ දරුව බොහොම පසුතැවීමේ ඉන්නවා වගේ මට පේනවා ඇයි දරුවේ එහෙමයි එහෙමයි මේ නිවාසේ හොඳයි අපි කතා කරමු එන්න මේ දරුවට මේ තරම් පසුතැවිලිවෙන්ට හේතුන කාරණාව මොකද්ද දරුව? අවසරයි මෙහෙණින් මහන්ස. මගේ එහෙලිය මට බැරිම අවස්ථාවක මුදලින් ලොකු උපකාරයක් කරා මගේ ජීවිතේ ගොඩ ගන්න කියලා. හැබැයි මං හිතන්නේ මං ඕන කමින්ම කළ ගුණ සැලකීම මගේ ඇරියා. ඒකේ ප්‍රතිවිපාක නම් මගේ ඒලිය විඳිනවා. නමුත් මං තාමත් ඒ ගැන පසුතැවෙනවා මෙහෙණින් මහන්ස. ඔහු දරුවෝ කෙලෙහි ගුණ සැලකීම එහෙම නැත්නම් කෘත ගුණ සැලකීම කියලා කියන්නේ තමන්ට යම් කිසි කෙනෙක් මොනියම් හෝ අවස්ථාවකදී සුළුෙන් හරි උපකාරයක් කරලා තියෙනවා නම් ඒ උපකාරයට ප්‍රතිඋපකාර එහෙම නැත්නම් නැවත උපකාර කිරීම තමයි කෙලෙහි ගුණ සැලකීම කියලා එහෙම නැත්නම් කෘත ගුණ සැලකීම කියලා සඳහන් කරන්න පුළුවන්. දැන් එතකොට මෙහෙණින් වහන්ස කළ ගුණ සැලකීම ගැන අතීත කතා තියෙනවද? ඒ මොනවද මෙහෙණින් වහන්ස? ඔව් දරුවෝ අතීත කතා බොහෝමයක් අපිට හම්බ වෙනවා මේ ධර්මයේ තුල. කතඤ්ඤෝ කතවේදී පුග්ගලෝ දුල්ලබෝ ලෝකස්මින් මේ කෘතවේදී එහෙම නැත්නම් කෙලෙහි ගුණ දන්නා පුද්ගලයන් මේ දුර්ලභ කරුණ අතරින් මහත් දුර්ලභ කරුණක් කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. පින්වත් දරුවනි අපි මෙයට බුදු පියාණන් වහන්සේගෙන්ම එහෙම නැත්නම් අපේ භාග්‍යවතුන් වහන්සේගෙන්ම උදාහරණයක් අපි අරගෙන මේක තව දුරටත් විග්‍රහ කරමු. භාග්‍යවතුන් වහන්සේ පින්වත් දරුවනි ගිහි කල
තමාගේ සුළු මව එහෙම නැත්නම් ප්‍රජාපති ගෝතමී තෙරණින් වහන්සේ පිරිනිවන් පාන්න භාග්‍යතුන් වහන්සේගෙන් අවසර අරගෙන පිටත් වෙලා යන මොහොතේ භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේට ගිහි කල පෝෂණය කළ හදා වඩාගත් ඒ තමාගේ සුළු මව වන ප්‍රජාපති ගෝතමී රහත් තෙරණින් වහන්සේට කෘතගුණ සැලකීම වෙනුවෙන් කෙලෙහි ගුණ සැලකීම වෙනුවෙන් උන්වහන්සේගේ පසු ගමන් කළා කියලා සඳහන් කරනවා ඇයට ගෞරවයක් ලබා දීම පිණිස මේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ පළවෙනි සහ අවසාන කෘතගුණ සැලකීම සහ පසු ගමන් කිරීම කියලා ධර්මයේ සඳහන් කරනවා ඒ වගේමයි පින්වත් දරුවනි අපේ අග්‍ර ශ්‍රාවක දකුණත් අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමා ගිහි කල එහෙම නැත්තම් උපතිස්ස තරුණයා වෙලා ඉන්න අවදී තමන්ට ඉස්සෙල්ලාම බණ පදයක් කියලා දුන්න ඒ අස්සජී මහ රහතන් වහන්සේට කෘතගුණ සැලකීම වශයෙන් රහත් වෙලා රහත් වුණාටත් පස්සේ පින්වත් දරුවනි අස්සජී මහ රහතන් වහන්සේ වැඩ ඉන්නේ කොයි දිසාවේද ඒ දිසාවට මම වන්දනා කරනවා කියන චේතනාවෙන් උන්වහන්සේ ඒ කෘතගුණ සැලකීම කරලා ඒ වගේමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමාගේ ගිහි කල තමා හදා වඩා පෝෂණය කරපු ඒ සාරි බැමිණිය මිත්‍යා දෘෂ්ටිකව හිටියේ ඒ මිත්‍යා දෘෂ්ටික භාවයෙන් මුදවලා සම්මා දෘෂ්ටිගත කරන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ උන්වහන්සේගේ පිරිනිවන් පාන අවසාන මොහොතේ තමාගේ මව සොයාගෙන ඒ නාලක ගමට වැඩියා කියලා අපි දන්නවා ඒ වගේමයි තවත් අවස්ථාවක් සඳහන් කරන්න පුළුවන් පින්වත් දරුවනි රාද කියන වයෝ වෘද්ධ බමුණා ආවතේව කරමින් භාග්‍යවතුන් වහන්සේ අසලම ගැවසුණා භාග්‍යවතුන් වහන්සේ දැක්කා මේ රාද කියන බමුණා මාර්ගඵල ලබන්න තරම් පින්වත් කෙනෙක් කියලා ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාගෙන් විමසනවා මේ රාද බමුණා යම්කිසි කෙනෙකුට සුළුවෙන් හරි උපකාරයක් කරා නම් ඒ කෙනා මේ මොහොතේ ඉදිරිපත් වෙන්න කියනවා ඒ රාද බමුණා පැවිදි කරන්න පින්වත් දරුවනි මේ අවස්ථාවේදී මහා භික්ෂු සංඝයා මැද්දේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඉදිරිපත් වෙනවා උන්වහන්සේ සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්ස මට මේ රාද බමුණා එකම එක බත් හැන්දක් දවසක් පිණ්ඩපාතේ වඩිනකොට පූජා කරා ඒ නිසා මම ඒකට කෘතගුණ වශයෙන් එහෙම නැත්තම් කෙලෙහි ගුණ දක්වන්න මම ඒ රාද බමුණව පැවිදි කරන්නම් කියලා එදා සඳහන් කරා ඒ වගේමයි පින්වත් දරුවනි යම් කිසි කෙනෙක් උපකාර නොකලත් පින්වතුනි ඒ උපකාර කළත් නොකළත් අපි යම් කිසි කෙනෙකුට උපකාරයක් කරනවා නම් ඒ කෙනා සත්පුරුෂයෙක් කියලා තමයි මේ ධර්මයේ සඳහන් කරන්නේ කෘතගුණ සැලකීමේ ආනිසංස තියෙනවද මෙහෙණින් වහන්ස? ඒ මොනවද? ඔව් දරුවෝ ධර්මයේ සඳහන් වෙනවා මේ කෘතගුණ සැලකන කෙනා එහෙම නැත්නම් කෙලෙහි ගුණ සැලකන කෙනා මංගල කරුණක් කියලා මහා මංගල සූත්‍රයේදී සඳහන් වෙනවා ඒ තැනැත්තා ගැන. ඒ වගේමයි අපිට මිත්තානිසංස සූත්‍රයේදී මේ කරුණ සඳහන් වෙනවා. ඒ කෙලෙහි ගුණ දන්නා පුද්ගලයා එහෙම නැත්නම් කෘතගුණ දන්නා පුද්ගලයා සත්පුරුෂයෙක් කියලා තමයි ධර්මයේ සඳහන් කරන්නේ. මේ තැනැත්තාට ලැබෙන පළවෙනි ආනිසංසය විදියට පින්වත් දරුවනි තමා හදා වඩා පෝෂණය කරපු ඒ ආදරණීය දෙමව්පියන්ගේ ගුණයන් සිහිපත් කරලා ඒ අයට ප්‍රතිඋපකාර කරනවා. එහෙම නැත්නම් කෘත බව දක්වන දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ ගැන සඳහන් කරනවා පළවෙනි ආනිසංසය විදියට නිවන් දක්නා ජාති දක්වා ඒ කෘතවේදී පුද්ගලයන්ට එහෙම නැත්නම් කෙලෙහි ගුණ දන්නා දරුවන්ට පින්වත් ගුණවත් සත්පුරුෂ දෙමව්පියන් මුණ ගැහෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේමයි පින්වත් දරුවනි මේ කෙලෙහි ගුණ දන්නා කෘතවේදී පුද්ගලයන්ට මේ සසර ගමනේ සැරිසරන තාක්කල් කුසගින්නක් පිපාසයක් දැනෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ වගේම තවත් කරුණක් සඳහන් කරනවා මේ කෘතවේදී පුද්ගලයන්ට ලැබෙන ආනිසංසයක් විදියට ඒ අයට කෘතගුණ දන්න කෙලෙහි ගුණ දන්න පුද්ගලයන්ම තමයි ආශ්‍රයයට ලැබෙන්නේ කියලා. ඒ වගේමයි තමාගේ නෑදෑයෝ එහෙම නැත්නම් හිතමිත්‍රාදීන් ඔවුට සත්කාර කරනවා.
ඔහුගේ පිළිගැනීමකට ලක් වෙනවා තමාගේ නෑදෑයින් අතර. ඒ වගේම තවත් කරුණක් විදිහට සඳහන් කරන්න පුළුවන් පින්වත් දරුවනි, බොහෝ අවස්ථාවල ඒ අය කීර්ති රාවයක් පැතිරෙනවා මේ කෙලෙහි ගුණ දන්නා කෘතගුණ දන්නා පුද්ගලයා ගැන. මේ කෙනා කෙලෙහි ගුණ දන්න කෙනෙක්, මේ කෙනා කෘතගුණ දන්න කෙනෙක්, කෘතවේදී පුද්ගලයෙක් කියලා කීර්ති රාවයක් පැතිරෙනවා කියනවා ඒ සමාජයේ. ඒ නිසාම පින්වත් දරුවනි, ඒ කෙනා ගැන මහා විශ්වාසයක් මිනිසුන් තුළ ගොඩ නැගෙනවා කියනවා. මේ විශ්වාසය අනුව ඒ අයට පිරිවර එකතු වෙනවා කියනවා. ඒ නිසා පරිවාර සම්පත්තිය ඇයට ලැබෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේමයි ධර්මයේ සඳහන් කරනවා පින්වත් දරුවනි, ඒ අයට ජීවිතේ අතිසාර්ථක වෙනවා කියලා. වත්තු පිටි තියෙනවා නම්, ඉඩකඩම් තියෙනවා නම්, ඒ වගේ අස්වැන්න බොහෝ වෙනවා කියනවා. බොහෝ අවස්ථාවල සඳහන් කරනවා නිවන් දක්නා ජාති දක්වා ඒ අයට කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රයක් ලැබෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේසා විශාල ආනිසංස ලැබෙන ප්‍රතිඋපකාර කිරීම මේ පින්වත් දරුව හැමෝටම මහා ආනිසංසයක් විදියට සසර තුරා සැරිසරන තාක්කල්, ඒ කියන්නේ නිවන් දක්නා ජාති දක්වා හේතු උපකාර වෙනවා කියලා සඳහන් කරනවා. දැන් එතකොට මෙහෙණින් වහන්ස, කෙනෙක් හිතාමතාම කළ ගුණ අමතක කරොත් එතකොට ධර්මයේදී ඒ කෙනාව අඳුන්නන්නේ කොහොමද? ඕ පින්වත් දරුව, යම්කිසි කෙනෙකුට උපකාරයක් කරපු කෙනෙක් අමතක වෙනවද? මේ දරුවට මුලදී ඒ ප්‍රතිඋපකාර කරපු කෙනා අමතකුණා වගේ, ඒ කෙලෙහි ගුණ සලකන්න බැරි වුණා වගේ, යම්කිසි කෙනෙකුට එහෙම කෙලෙහි ගුණ සලකන්න දන්නේ නැද්ද? එහෙම නැත්තම් හිතාමතාම ඒ උපකාර කරපු කෙනාට ප්‍රතිඋපකාර කිරීම මගහරිනවද? එහෙම නැත්තම් ඒ කෙලෙහි ගුණ දන්නේ නැද්ද? කෘතගුණ සලකන්න අවස්ථාවක් ආවත් ඒක මගහරින කෙනාට මේ ධර්මයේ සඳහන් කරනවා අසත්පුරුෂයෙක් කියලා. වසල සූත්‍රයේදී සඳහන් කරනවා ඒ තැනැත්තා වසලයෙක් කියලා සඳහන් කරනවා. මේ වගේ බොහෝ අවස්ථාවල ධර්මයෙන් කරුණු අරගෙන සලකන් විග්‍රහ කරන්න පුළුවන් පින්වත් දරුවනි, මේ අසත්පුරුෂ කෙනා ගැන. එහෙම නැත්තම් කෘත ගුණ දන්නේ නැති කෘතවේදී පුද්ගලයෙක් නොවන කෙනා ගැන අපිට සඳහන් කරන්න පුළුවන්. මේ පින්වත් දරුවන්ට මේ පොහොය දින මම මතක් කර සිටින්නේ, යම්කිසි කෙනෙක් ඔබට පුංචි වතුර වීදුරුවකින්, එහෙම නැත්තම් එකමක වචනකින් හරි යම්කිසි අවස්ථාවක ඔබට ජීවිතයට උපකාරයක් කරා නම්, ඒ ලැබෙන හැම අවස්ථාවකම ඔබට ඒ ඔහුට හෝ ඇයට ලැබෙන අවස්ථාව උපයෝගී කරගෙන ඒ ප්‍රතිඋපකාර, එහෙම නැත්තම් නැවත උපකාරයක් කිරීමට මැලි වෙන්න එපා. මතක තියාගන්න, ඔබට අත දුන්න කෙනාට කෘතවේදී පුද්ගලයෙක් වෙන්න, එහෙම නැත්තම් කෙලෙහි ගුණ දන්න පුද්ගලයෙක් වෙන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.